මෙතන කතා කර අපේ පුතේ මේක අනිවාර්යෙන් කොටු කරගන්න මේ කාර්යක්ෂමතාවයේ කාර්ය බෙදීම කාලෙන් එනවා කියලා. කියන්නේ වර්ක් බෙදීම ටික. හරි. මෙතනින් එහාට සූත්‍ර ටික අපි තව මේක හදාගන්න පුළුවන්. හරි. කාර්ය කියන එක මොකද්ද? ඊට පස්සේ ඉස්සරහට තව සූත්‍ර ටිකක් මෙතනින් ඕනනම් හදාගන්න පුළුවන්. නමුත් ඒවා කොටු කරන්නේ නැහැ පුතේ. හරි. මේ කොටු කරන්නේ කෙලින්ම විභාගයට ඇප්ලයි කරන්න පුළුවන් ඉක්වේෂන් සමීකරණ ටික විතරයි පුතේ. හරි. ඉතින් අනිවාර්යෙන් ඒක කොටු කරන්නට. හරි. හරි. මෙතනින් එහාට අපි ටිකක් කතා කරමු. මම හිතනවා මේ ලියාගෙන නැති කියලා. හරි. කාර්යක්ෂමතාවය සමානයි කාර්ය වැඩිම කාලය කියපු ටික. හරිද පුතේ? මේ උදේ මේ දේ ළඟදී හොඳ සීන් එකක් වුණා. හරිද? මේ ළමෙක් අහලා තිබ්බා දැන් ඔය කතා එහෙම යද්දි බං මේ සමහර ගිරාණ පුතේ ආදරය ගැන කතා එහෙම. හරි. ඊට පස්සේ ළමෙක් දවසක් මැසේජ් එකක් දාලා ඔය පන්තියක් කරද්දි හරි දැන් සූම් එකෙන් කරද්දී දානවනේ සර් මේ ආදරය ගැන සර් කතාවක් කියන්නේ නැද්ද කියලා. හරි. මේ මෙහෙමයි පුතේ. හරිද? ඔය ආදරය කියන එක ගැන මම එච්චර කතා කරන්න දන්නේ නැහැ. හරි. සිරා සීන් එක. හරි. එහම ලොකුවට දන්නේ නැහැ. ඒ හින්දා මම නොදන්න දේවල් ගැන එච්චර කතා කරන්න ආස නැහැ පුතේ. හරි. ස්ටේජ් එකේ. හරි. ඒ හින්දා ඔය මේ ආදරය කියන කතාව එච්චර මම කතා කරන්නේ නැහැ. හරි. හැබැයි එක දෙයක් කියන්න. ඔය අහපු හින්දා හරි. මේ අර ආදරය කියන එකේ හරිද? මං දැකලා තියෙන දෙයක් කියන්නම් මෙහෙම. හරි. දැන් සාමාන්‍යයෙන් හිතපල්ලකු මෙහෙම දැන් ඔය පන්ති ඇරලා එහෙම යද්දි පුතේ. හරි. හරි. සමහර පොඩි කපල් ඉන්නේ පුතේ. කොච්චර ලව් කරන්න එපා කිව්වත් අහන්නේ නැහැ නේ බා. හරි. උන් ඔය සෙට් වෙලා බස් වල යනවා. දැන් උන් බස් වල යන්නේ කොහොමද? දැන් අවුරුදු අපි හිතමු අවුරුදු 18යි 26යි වගේ අතර කපල් ඉන්නේ පුතේ. 26ත් නෑ බා. 24ක් වගේ. අතර කපල් ඉන්නේ. හරි. උන් බස් වල යන හැටි පුතේ දැකලා තියෙනවද? කරට අත දාගෙන. හරි. කරට අත දාගෙන අත් පටලගෙන ලං වෙලා සීට් එකේ හොඳ අර දෙබස් කියේ කියා ලස්සනට ඒ බස් එකේ යනවා පුතේ. හරි. අර බලන් ඉන්නේ උන්ට ටිකක් අවුල්. හරිද? නමුත් අර උන් දෙන්නා ඒක එහෙම බස් එකේ යනවනේ පුතේ. කොහොම යද්දි මේ මොනා දැන් ඒ දෙන්නගේ තියෙන ආදරය බලන්න පුතේ. හරි. දෙන්න එහෙම දැන් යනවා කියමුකෝ. යද්දි කොහොමද දෙන්නගේ කුතුහලයකින් යුතුව හරි අර ලස්සනට සුන්දරව හරි ඒ කාලේ විඳිනවා කියමුකෝ. ඔක විඳිනව නෙමෙයි විඳවීමක්. හරිද? විඳවීමක්. දැන් උඹලා අවුරුදු 18 මේ වයස කපල් කියන්නේ පුතේ අපි හිතමුකෝ 18යි. හරි 18 නෙමෙයිකෝ දැන් 16 ඉඳන් වගේ තියෙනවා. හරි. 16 15 වගේ ඔය වගේ ඉඳන් අවුරුදු 23 22 වගේ ඉන්න කපල් තියෙනවා. ඔවුන් විඳිනව නෙමෙයි පුතේ. හරි. විඳවීමක් වෙන්නේ. හරි. මොකද ඕවා මං ඕන තරම් කියලා දිනවනේ. අන්තිමට මොකද වෙන්නේ? කෙල වෙනවා කියලා වෙන මුකුත් වෙන්නේ නැහැ කියලා කෙන වෙනකම් වෙන්නේ. හරි. කෙල වෙන එකමයි වෙන්නේ. හරි. මේ කපල් නමුත් මේ අර මං දැකලා තියෙන දේ කියන්නේ. හරි. දැන් එහෙම කපල් එකක් ගත්තොත් අර නිකන් අර හදල් එක යනවනේ පුතේ. නමුත් මේ නිකමට හිතන්න පුතේ අවුරුදු 40 ඉඳන් අවුරුදු 60 40 ඉඳන් 60 60ට උඩ ඔය වගේ වයස් පරතර කපල් ඉන්නවනේ පුතේ. කපල් නෙමෙයි බං බැඳපු ස්වාමියයි පුරුෂය. හරි. වැරදුනේ කපල් නෙමෙයි ස්වාමියයි පුරුෂය. දැන් ඒ දෙන්න බස් එකේ යන්නේ කොහමද පුතේ? හරි. ඒ දෙන්න බස් එකේ යන්නේ සීට් එකේ දැන් එකට ඉඳගෙන චූටි පරතරයකුත් තියලා ඉඳගන්නේ. හරි. චූටි පරතරයකුත් තියලා ඉඳගන්නේ අර දෙන්නට දෙන්න මනෝපාරවල් දෙකක් ගහගෙන දෙපැත්ත බලාගෙන යනවා බස් එකේ. අවුරුදු 40 60 ඊට වැඩි කපල් කියන්න බෑ. හරි. ඒ කියන්නේ ස්වාමියයි පුරුෂ. හරි. මේ කපල් ගත්තොත් අවුරුදු 18 24 උන් බැඳලා නැහැනේ පුතා. බැඳලා නැති. හරි. පොඩි කපල්. උන් යනවා ලං වෙලා තුරුල් වෙලා එහෙම යනවා. ඇයි මෙහෙම වෙනසල් දෙකක් වෙන්නේ? හරි. මේ ලව් කියන සබ්ජෙක්ට් එකේ මෙහෙම සංසිද්ධි දෙකක් වෙන්නේ ඇයි? ඇයි මේ වෙද්දි ආදරය කියනක අඩු වෙන්නේ? හරි. මේ කාලේ උපරිම එන්නෙන් අඩු වෙන. ඕනම දෙයක් පුතේ මතක තියාගන්න ලබා ගන්නකම් විතරයි ඒකේ වටිනාකම තියෙන්නේ. හරි. ඕනම දෙයක. ඒක මම මේ ජීවමාන සාක්ෂි ඇතිවයි පැහැදිලි කරේ. ඕනම දෙයක්
ලබා ගන්නකම් විතරයි ඒකේ වටිනාකම තියෙන්නේ. හරි. ඒ හින්දා මම මේ කියන්න යන්නේ මේ සබ්ජෙක්ට් එකේදී. හරි. දැන් ඔයාලාගේ මේ ළමෙක් අහපු හින්දා කියන්නේ. හරි. නැත්තම් මම ওই මාතෘකාව ගැන කතා කරන්නේ නැහැ. හරිද? මොකද මට වැඩක් නැති හින්දා. උඹලට තේරුමකුත් නැහැ නේ ওই වාසට ඒවා කියලා. තේරුමක් ඇති මම එච්චර දන්නේ නැති හින්දා මම කියන්නේ නැත්තේ මේ සබ්ජෙක්ට් එක. නමුත් අර මතක් වුණේලේ කියන්නම්. මෙහෙම වෙනස් වෙන්න එපා කවදාවත්. හරි. මෙහෙම වෙනස් වෙන්න එපා. හරි. මට දෙන්න තියෙන උපදේශය ඒකයි. ලබා ගන්නකම් විතරක් ඒක වටිනා විදිහට ඉන්න එපා. ලබා ගත්තට පස්සේ වටිනාකම වැඩි කරගන්න. හරි. වටිනාකම වැඩි කරගන්න ළඟා කරගත්තට පස්සෙත්. හරි. තියෙද්දි වටිනවා වගේම ලබා ගත්තට පස්සෙත් වටිනාකම වැඩි කරගන්න. එහෙම වුණොත් තමයි ලස්සන ජීවිතයක් ඔයාලට පුතේ ගත කරන්න පුළුවන්. හරි. ඒ හින්දා හොඳට මතක තියාගන්න. ඒ කතාව මං කිව්වේ ඔය ළමෙක් අහලා තිබ්බ හින්දා ඔය ආදරය ගැන මුකුත් කියන්නේ නැද්ද කියලා. හරි. හරි. ඒ හින්දායි ඔය මේ මම දැකලා තියෙන දේ ජීවමානව වෙන දේවල් පොඩ්ඩක් උඹලට කිව්වේ. හරි. මේක මං කිව්වේ හරිද? ලබා ගත්තට පස්සේ ඒ වටිනාකම් ඒ විදිහටම තියාගන්න. හරි. ඒක හරිම වැදගත් තමන්ගේ ජීවිතේට. හරි. හරි. ඒ කතාව හොඳට මතක තියාගන්න. මම කිව්වේ මොකද්ද කියලා. හරි. දැන් උඹලට එහෙම මේ වයසේදී කපල් වෙන්නවත් ලව් කරන්නවත් එහෙම මගුලක් නෙමෙයි කිව්වේ. හරි. හොඳට මතක තියාගන්න. මේ වයසේදී මම අවසානයෙන් මෙහෙම කියන්නම් පුතේ. හරි. උදරාගනි. මේ වයස කපල් වුණොත් උඹලට විඳවීමක්මයි වෙන්නේ. හරි. විඳින්ද වෙන්නේ නැහැ. විඳී තාවකාලිකයි. හරි. විඳී තාවකාලිකයි. හරි. 24න් උඩ වගේ පුළුවන් නම් කැම්පස් එහෙම ගියාපුවා. හරි. හොඳ ආදරය කරමු. පටන් ගන්න නම් පටන් ගන්න. හරි. 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 මේකන ඊට වඩා මම කියන්නේ නැහැ. හරි. නැත්තම් පාඩමට පරක්කු වෙනවනේ. හරි.